තැමයි පාට්ටු එකේදී තමයි පාට්ටු තර්මොඩයිනමික්ස් පාට්ටු එකේදී අපි කතා කරන්නේ මුලින්ම මැක්ස්වෙල් කියන සයින්ටිස්ගේ රිලේෂන්ස් මැක්ස්වෙල්ස් රිලේෂන්ස් ද ප්ලාංක් මැක්ස්වෙල් අපිට තර්මොඩයිනමික්ස් වලට වැදගත් වෙන්නේ කියන එක අපි කතා කරන්න යනවා. එතකොට අපි මුලින්ම දැනගන්න ඕනේ මැක්ස්වෙල්ගේ ඉක්වේෂන්ස් හතරක් තියෙනවා. මැක්ස්වෙල්ස් ඉක්වේෂන්ස් ඉන් තර්මොඩයිනමික්ස් කියලා අපි ඒක ගැන කතා කරන්නේ. ඊට කලින් මුලින්ම දැනගෙන ඉන්න ඕනේ ප්‍රොපර්ටීස් වගේ ගැන. මේ ප්‍රොපර්ටීස් මත තමයි මේ ප්‍රොපර්ටීස් මත තමයි මතර තමයි ඒ තර්මොඩයිනමික්ස් කතා කරන්න වඩා අපිට අපි හතර මොනවද කියලා පළවෙනි එක තමයි එන්තල්පි. ඒක අපි ඩිනෝට් කරනවා H වලින්. ඊපස්සේ දෙවෙනි එක තමයි ඉන්ටර්නල් එනර්ජි. අපි ඉන්ටර්නල් එනර්ජි කියන එක අභ්‍යන්තර ශක්තිය විදිහට ගන්නවා. එතකොට ඒක අපි ඩිනෝට් කරේ U වලින්. අපි තව එකක් ගැන කතා කරනවා ගිබ්ස් ෆ්‍රී එනර්ජි කියලා. ගිබ්ස් ෆ්‍රී එනර්ජි අපි ඒක අපි දන්නවා ජී වලින් ඩිනෝට් කරන්නේ. ඒ වගේමයි අන්තිමට අපි කතා කරනවා හෙල්ම්හෝල්ස් ෆ්‍රී එනර්ජි කියලා ශක්තිය වගේ. අපි ඒක ඩිනෝට් කරන්නේ F කියලා. ඉතින් අපි මේ ප්‍රොපර්ටීස් හතර මත තමයි තර්මොඩයිනමික් සිස්ටම් එක ඩිස්ක්‍රයිබ් කරන්නේ. කියන්නේ අපි තර්මොඩයිනමික් සිස්ටම් එකක් ගැන කතා කරන්නේ මේ ප්‍රොපර්ටීස් හතර ප්‍රයෝගී කරගෙන. ඒ වගේමයි කලින් කතා කරපු ෆන්ක්ෂන්ස් හතර. කියන්නේ අපි කතා කරා මුලින්ම ඉන්ටර්නල් එනර්ජි එක ගැන. එතකොට එන්තල්පි ගැන, ගිබ්ස් ෆ්‍රී එනර්ජි ගැන, හෙල්ම්හෝල්ට්ස් ෆ්‍රී එනර්ජි ගැන කතා කරා. මේවා අපි කතා කරොත් මේවා ඇත්තටම ස්ටේට් ෆන්ක්ෂන්. කියන්නේ අපි කලින් තර්මොඩයිනමික්ස් ෆස්ට් එකේදී අපි කතා කරා ස්ටේට් ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකද්ද කියලා. එතකොට ස්ටේට් ෆන්ක්ෂන් එකක් කියන එක අනිවාර්යෙන්ම පාත් එක මත රඳා පවතින්නේ නැහැ. කියන්නේ not depend on the path. ඒක ඇත්තටම රඳා පවතින්නේ current equilibrium state එක අනුව. ඒ කියන්නේ අපි දැන් තියෙන සමචලිත තත්ත්වය අනුව තමයි ඒක රඳා පවතින්නේ. කියන්නේ function එක රඳා පවතින්නේ කියන සමචලිත අවස්ථාව අනුව. එතකොට අපි ඒක කියන්නේ මොන දැන් අපි කතා කරොත් මේ වගේ එක මෙතන ඉඳලා මෙයා මෙතනට යනවා, ඒ ඉඳලා B වලට යන ප්‍රොසෙස් එකක් ගත්තොත් අපිට මේක අඳින්න පුළුවන්. මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලත් එන්න පුළුවන් මෙතනට. එතකොට මේක අපිට ස්ටේට් ෆන්ක්ෂන් එකකදී මේක අපි මේ පාත් එක කොහින් ගියාද කියන එක අදාළ වෙන්නේ නැහැ. එතකොට අපිට අදාළ වෙන්නේ මේ ස්ටේට් එක විතරයි, මෙතනට ආපු ස්ටේට් එක විතරයි. එතකොට ස්ටේට් ෆන්ක්ෂන් එක තියෙන විශේෂත්වය ඕකයි.
අපි ස්ටේට් ෆංක්ෂණයක උදාහරණයක් ගත්තොත් දැන් අපි ස්ටේට් ෆංක්ෂණයක් විදිහට කතා කරා ඉස්සෙල්ලා අපි කතා කරා එන්තැල්පි ගැන. එතකොට එන්තැල්පි එකේ ඉක්වේෂන් එක යනවා h සමානයි u ධන pv කියලා. එතකොට අපි මේක අපි ගත්තොත් මේක හොඳ උදාහරණයක් ස්ටේට් ෆංක්ෂන් එකකට. එතකොට අපි කතා කරමු නන් ස්ටේට් ෆංක්ෂන්. එහෙමත් නැත්නම් ස්ටේට් ෆංක්ෂන් එකක් නොවන ඒවා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙකැනිකල් මෙකැනිකල් වර්ක් එක, මෙකැනිකල් වර්ක් එක, ඒ වගේම හීට් එක, මේවා නන් ස්ටේට් ෆංක්ෂන් වෙනවා. අපි ස්ටේට් කොන්ටිටීස් ගත්තොත් يعني ඒ කොන්ටිටීස් වලට උදාහරණ තමයි කියන්න පුළුවන් එන්ට්‍රොපි. අපි කලින් කලින් වීඩියෝ සීරි කලින් තර්මොඩයනමික්ස් පාර්ට් 1 එකේදී කතා කරා මේ එන්ට්‍රොපි කියන එක ස්ටේට් ෆන්ක්ෂන් එකක් කියලා. අපි ඉක්වේෂන් එකත් කතා කරා ඩෙල්ටා S සමානයි S සයි. එතකොට මේකත් අපි ඩෙල්ටා S සමානයි SF මයිනස් SI. මේකත් අපි ඉනිෂියල් ෆයිනල් ස්ටේට් එක මත විතරයි රඳා පවතින්නේ. එන පාත් එක, ඒ කියන්නේ කරන්ට් ස්ටේට් එකට එන පාත් එක මත රඳා පවතින්නේ නැහැ. අපි ඒක කතා කරා ඉස්සෙල්ලා. එතකොට අපි තව ඒ වගේ ස්ටේට් ක්වොන්ටිටි එකක් ගත්තොත් අපිට ප්‍රෙෂර් එක කියන්න පුළුවන්. ප්‍රෙෂර් එකත් අපිට ස්ටේට් ක්වොන්ටිටි එකක්. ඒ වගේමයි වොලියුම් එක, ටෙම්පරේචර් එක, මේවා අපිට ස්ටේට් ක්වොන්ටිටීස් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේමයි අපි දැන් දන්නවා අපි කතා කරා කොට අපි කතා කරා දැන් මේකේ DU DH DG DF කියන ඒවා අපි පාත් එකෙන් ඉන්ඩිපෙන්ඩන්ට් කියලා. අපර පාත් එකෙන් මේවා ඉන්ඩිපෙන්ඩන්ට් නම් අපි මැතමැටිකලි අපි මේවා කියනවා මේ U D H F කියන ඒවා exact differentials කිය. මේක මැතමැටික්ස් වල තියෙන දෙයක්. ඒක ගැන ඌටම දැන් කතා කරන්න යන්නේ නැහැ. ඒකට අපි මැතමැටික්ස් වල අපිට තියෙනවා ඉසෙට් සමානයි ඉසෙට් y නම් මේක ඩිෆරෙන්ෂියල් එක ගන්න පුළුවන් m dx plus n dy. එතකොට අපිට මේක අපි z එක exact differential එකක් නම් exact differential නම් අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් dab m over dab y x at x constant daba n over daba x at y constant. මේ දෙක සමාන වෙනවා කියලා අපිට ලියන්න පුළුවන් only if z is an exact differential. ඒ කියන්නේ z එක exact differential එකක් විතරක් නම් අපිට මේ විදිහට equation එකක් ගන්න පුළුවන්. මේක අපිට ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි මැක්සෙල් equations ලියනකොට අනිවාර්යෙන් අපි මේකේ format එක දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපිට මෙතන ධන ලකුණක් නැතුව හදිසියෙදිවත් ඍණ ලකුණක් ආවොත් එතකොට මෙතනදී අපි ඒ වෙනුවට ඍණ ලකුණු දාන්න ඕනේ.
වගේම අපි දන්නවා x සමානයි u ධන pv කියන්නේ එන්තල්පි ප්‍රමාණය ගන්න පුළුවන් අපිට internal energy එක internal energy plus pv. මේ pv කියන්නේ අපි ඇත්තම work done එක විදිහට ගන්නත් පුළුවන් නැත්නම් අපිට pv unit කියලා කියෙවීම pv multiplication කියන ලියන්නත් පුළුවන්. එතකොට අපි මේක මේ equation එක අපි අර්ථ දක්වන්නේ enthalpy වලට. ඒ කියන්නේ අපි ගණන enthalpy ප්‍රමාණය ගණනය කරන්න අවශ්‍ය නම් අපි මේ equation එක use කරනවා. එතකොට අපි මේක භාවිතා කරන එක equation එක. ඒ වගේම Helmholtz free energy එක calculate කරන්න අපි equation එක දරන්න ඕන. එතකොට ඒ equation එක තමයි U වෙන TS කියන එක. එතකොට මේකෙත් මේ U කියන්නේ internal energy එක. එතකොට මේකේ T කියන්නේ temperature එක. එතකොට S කියන්නේ කතා කරා entropy. entropy ප්‍රමාණය. අපිට මේ විදිහට Helmholtz free energy එක ගණනය කරගන්න පුළුවන්. ඒ වගේම අපි Gibbs free energy. A levels වලින් මේ ගැන කතා කරලා තියෙනවා Gibbs ප්‍රයෝජ ශක්තිය ගැන. එතකොට Gibbs ප්‍රයෝජ ශක්තිය අපි equation එක විදිහට use කරනවා. අපි enthalpy ප්‍රමාණය enthalpy ප්‍රමාණය enthalpy ප්‍රමාණය අඩු කරනවා TS ගුණිතය. TS ගුණිතය කියන්නේ අපි කතා කරනවා T කියන්නේ උෂ්ණත්වය. එතකොට ඒකට අදාළ entropy ප්‍රමාණය තමයි S. මේකෙන් අපිට ලබා දෙනවා Gibbs ප්‍රයෝජ ශක්තිය නැත්නම් Gibbs free energy කියන function එක. ඉතින් අපි මේ තුන නම් මේ තුනට අමතරව අපි first law but මේ තුනට අමතරව අපි first law of thermodynamics second law of thermodynamics use කරලා මේ maxwell equations එක derive කරගන්න. maxwell equations අපි හතරක් තියෙනවා. ඒ හතරම අපි දැනගෙන ඉන්නවා. ඉතින් එතකොට අපි කතා කරමු පළවෙනි maxwell equation එක ගැන. පළවෙනි maxwell equation එක කියන්නේ ඒක අපි derive කරන්න දැනගෙන ඉන්නේ. එතකොට අපි derive කරන්න අපි මුලින්ම ගන්නෙ first law of thermodynamics. දන්නා thermodynamics පළවෙනි නියමයෙන් කියන්නේ dU සමාන වෙනවා dQ ධන dW වලට. එතකොට මේවයි සාමාන්‍ය අර්ථ දැක්වීම් දක්වන්න ඕනේ. එතකොට අපිට මේකේ dW කියන්නේ work done on the system කියන එක. work done on the system මේ වගේමයි කවුරු හරි ලියනවා නම් මෙතන work done by the system කියලා. එතකොට අනිවාර්යයෙන් මෙතන ඍණ ලකුණක් එන්න ඕනේ. එතකොට අපි මේකෙන් පළවෙනි equation එක දන්නවා. එතකොට අපිට මේ dQ වෙනුවට අපිට ලියා ගන්න පුළුවන් equation එකක් තියෙනවා නම් තවත් හොඳයි. එතකොට අපිට ඒකට ලියා ගන්න පුළුවන් second law of thermodynamics use කරලා. එතකොට අපි දන්නවා dQ සමාන වෙනවා TdS වලට. එහෙමත් නැත්නම් අපේ entropy definition එක තමයි මේක. අපිට entropy definition එක වෙනුවට අපි පොඩ්ඩ ආදේශ කරලා මෙතන හරස් ගුණිතය දැම්මහම dQ සමානයි TdS කියලා එනවා. එතකොට අපිට මේක අපිට ආදේශ කරන්න පුළුවන් මෙතන මේ dU සමානයි TdS කියලා dW. මේ dW වෙනුවට අපිට ලියන්න පුළුවන් dW වෙනුවට අපිට මෙතන work done by the system එක ලියනවා නම් අපි අනිවාර්යෙන් මෙතන ඍණ ලකුණ දාගන්න ඕනේ. ඒ වගේමයි මෙතන TdS වෙනුවට ලියලා අපිට මෙතනදී dW වෙනුවට ලියන්න පුළුවන්. අපි දන්නවා dW වෙනුවට අපිට TdV ලියන්න පුළුවන්. ඒක dU සමාන වෙනවා TdS
PDE වලට අපිට මේක අපි දන්නා මේක exact differential එකක් කියලා. U කියන්නේ එතනම අපි ගත්තොත් U කියන එක internal energy කියන එක පාත්කින් කියන්නේ පාත්කේ කිසිම බලපෑමක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක state function එකක්. ඒක තමයි state function එකකදී අපි මේක exact differential කියලා කතා කරනවා. ඒකට exact differential නම් U කියන එක exact differential නම් අපිට මෙතන ලියන්න පුළුවන් dT dV at test constant. මෙතන තියෙන්නේ ඍණ ලකුණ. ඒකට අපි මෙතනක් ගන්න ඕන ඍණ ලකුණ. dV p dV s at with constant. එතකොට අපේ මේ පළවෙනි මැක්සෙල් ඉක්වේෂන් එක තමයි මේ තියෙන්නේ.